ආයුබෝවන් අගෝරි වැඩසටහන් එක දෙක කියලා මම වැඩසටහන් දෙකක් කළා මේකේ වැඩසටහනේ මම මූලික හැඳින්වීම් සිද්ධ කරා මේ අගෝරි දහම් සහ අගෝරි වරුන් කියන්නේ කවුද කියලා මේක කීප දෙනෙකුට බොහොම රසවත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙන නිසා එය නිතර විමසීම් කරනවා ඉල්ලීම් කරනවා ඒකම මේ ඉල්ලීම් තුල සඳහන් වෙනවා සාධාරණ කාරණාවන් මොකද මේ අයට මේ අගෝරි කොටස් සම්බන්ධ දැනුම ලබා ගැනීම ඒවා ක්‍රියාත්මක කිරීම සහ මේ අයගේ යම් මූලික දැනුමක් මේ අයට සංසාරගත වූ වීඩියෝ එක බලලාගේ කරුණු මත හෝ මේගොල්ලන්ට දැනිලා තියෙනවා ඒ දැනිලා නිසා මේගොල්ලෝ මෙන්න මෙහිම ප්‍රශ්න යොමු කරලා තියෙනවා මම එකෙන් ප්‍රශ්නයක් දෙකක් තොරගන්නම් කසම් ප්‍රදීප් කියන මහත්මයා ගුරුතුමනි මෙම වීඩියෝවෙන් අගෝරි තුමන්ලා ගැන බොහෝ වැදගත් කරුණු පෙන්වා පැහැදිලි කර ඇත්තේය ගුරුතුමනි මෙම කරුණු ගවේෂණය කරන පිරිසක් ඇත්තේය එයාගේ දැනුම පිපාසය නිවාලන පිණිස අගෝරින් පිළිබඳ තව විස්තර කළ හැක්කේද තවත් මහත්මෙක් අහලා තියෙනවා වරුණ ප්‍රසන්න මහත්මයා ගුරුතුමනි අගෝරි දහම් සම්බන්ධයෙන් සමාජ ධර්ම අල්පයි බහුතරයක් හිතන්නේ අගෝරි යනු ඉතා භයානක මිලේච්ඡ යකුන් බැඳ වැඩගන්නා කොටසක් ලෙසයි මමද බොහෝ ඔය ගැන සෙව්වා නමුත් ලංකාවේ ඔබතුමා තරම් මේ ගැන පැහැදිලි කළ කෙනෙක් හොයාගන්න බැරි වුණා අගෝරින් ගැන සමාජයේ දන්නවා කියාගත් අයගේ දැනුමත් පිළිකුල් සහගතයි ඔබතුමාගේ පළමු වීඩියෝ දෙකක අන්තර්ගත අගෝරින් පිළිබඳ විස්තරවලින් මා පෞද්ගලිකව පුදුමාකාර වෙනස් වූ දැනුමක් හා ප්‍රතිඵල ලැබුවා දෙවෙනි වීඩියෝවේදී ඔබතුමා පැහැදිලිව දේශනා කළ එම ප්‍රමාණයට වඩා තවත් සෑම දෙයක්ම පැහැදිලි කිරීමට අකමැති බව නමුත් ගුරුතුමනි එවැනි දහම් පිළිබඳ පිපාසාවෙන් පෙළෙනගේ යහපත පිණිස කියන්න අකමැති රහස් හැර හෝ වීඩියෝ මාලාවක් කරනාමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කියලා තමයි මේ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ හොඳයි අපි බලමු එතකොට මේ අගෝරි කියන කාණ්ඩ මේ අගෝරි කියන කොටස් අපේ රටට මේ හෙළ දිවයිනට බලපෑවේ කොහොමද කියන එක ඉස්සෙල්ලම සැලකිලිමත් වෙන්න ඕනේ මේක හෙළදිව ආරම්භය ඉතාම ඈත අතීතයක ඉඳන් මේ කියන්නේ රාවණා යුගයටත් කලින් ඉඳන් මේකේ ආරම්භය තියෙන්නේ ගත්තහම මේ අගෝරින් කියන කොටස කවුද ඒකම මේ අගෝරින්ගේ කාර්යභාරය මොකද්ද මේ අගෝරින්ගේ අදිෂ්ඨානය මොකද්ද මේගොල්ලන්ගේ දහම මොකද්ද මෙන්න මේ කියන දේවල් ගැන බොහෝ අයට පැහැදිලි දැකීමක් නැහැ නමුත් අගෝරින්ගේ තියෙනා වූ ස්වරූපය ඒ තියෙනා වූ ඡායාරූප එතකොට අගෝරින් සම්බන්ධව ගෙතුණු කතන්දර මේ ආදී දේවල් නිසා මේ අගෝරි කියන කොටස බොහොම මිලේච්ඡ මිනිමස්කන මේ ආදී කොටසක් බවට සමාජයේ අද කාලේ කොහොමද ඒක එහෙම සිතීම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ දැනුමෙහි තියෙන අල්පභාවය තමයි මේකෙන් තේරෙන්නේ. අගක් දන්නෙත් නැහැ, මුලක් දන්නෙත් නැහැ, චුට්ටක් එහෙම මෙහෙන් කොහෙන් හරි තොලගාගෙන කටගාගෙන ඉන්ටර්නෙට් එකේ තියෙන රූප ටිකක් බලාගෙන අර මිනිහ
ඔළුවක් අතේ තියාගෙන හරේ මේ හිටිය ගමන් හිතන අම්මෝ යක්කු මේ අක්කුන්ගේ වැඩ ගන්න මිනිමස් කනවා ඒ ගොළු අගෝරි අපි බෞද්ධයි මේ අම්මෝ අපිට ඕවා ගැලපෙන්නේ නැහැ ඒ ගොළු අගෝරි අපි බෝසත් මාර්ගවල යන අය අපිට ඕවා හරියන්නේ නැහැ කියලා මේ මෙන්න මේ වගේ මේ තමන්ගේ තියෙන මේ නැති සිල් පෙන්නඳ තමා මේ මේ වචනේ භාවිතා කරන්නේ තමන්ගේ තියෙන නැති සීලයක් අනිත් අයට පෙන්වන්න තමන්ගේ වරදවල් වහගන්න අනිත් අයව පාගන්න මම යන මාර්ගයේ ඉහළයි කියලා පෙන්වන්න මේ වගේ මානසික රෝග තියෙන අය තමයි මේ අනිත් අයට මේ මේගොල්ලෝ අගෝරියෝ මේගොල්ලෝ යක්කු මේ මෙහෙම කරන අය වරංකාරයෝ ආරූඪකාරයෝ කී කී ඒ කෙලහන්නේ තමන්ගේ තියෙන මාන්නේ පොහු මාන්නේ සහ තමන්ගේ තියෙන අඩුපාඩු වැරදි වහගන්න මේ අගෝරින් ඇත්තටම මේ මිනි ඔළු අතේ තියාගෙන මේ මිනි ඇට ළඟ තියාගෙන මේ මෙහෙම ඉන්නේ ඇයි සමහර අගෝරින් ඔබ දන්නවා ඇති මිනි ඔළුවේ ආහාර අනුභව කරන අය ඉන්නවා මේ මොකද්ද මේ මේගොල්ලෝ මේ කියන්නේ මොකද්ද මේ මේ දෙන පණිවිඩේ බොහෝ මිනිස්සු පුරුදුලා ඉන්නවා මේ අගෝරිවරයෙක් දැක්කහම එහෙම නැත්තම් එවැනි පෙනුමක් තියෙන කෙනෙක් දැක්කහම ඒගොල්ලෝ පව්කාරයෝ කියන්නේ ඒ කියන්නේ තමන්ගේ තියෙන මාන්නක්කාරකමට තමන් මේ කහමල්ලෙන් ආවා කියලා කියන්නේ අපි මෙහෙම අපි සුවඳ ඇති මල් අතේ තියාගෙන ඉන්නවා ඒගොල්ලෝ අරව අතේ තියාගෙන ඉන්න මෙන්න මෙවැනි මේ මොට්ට අදහස් සහ තමන්ගේ මාන්නක්කාර ගති ලෝකයට පෙන්වන්න සමාජයට පෙන්ලා තමන් සීලවන්තයයි කියන්නේ බොහෝ අය ගොතාගත්ත කතන්දර තමයි මේව තුල තියෙන්නේ. නමුත් මේ කතාවෙන් පස්සේ ඕගලන්ට මේකේ සත්‍ය අසත්‍යතාවය මොකද්ද කියලා පැහැදිලි වේවි. කවුද සීලවන්ත කවුද දුස්සීලවන්ත කියන එක පැහැදිලි කරගන්න බැරි වෙන එකක් නැහැ. එතකොට මේ අගෝරින් ප්‍රධානතම දක්ෂතාවය මේගොල්ලෝ දක්වන මේ පදාර්ථ වෙනස් කිරීමේ හැකියාව නැත්තම් පදාර්ථ විඥානය තමයි මේගොල්ලෝ මේ විශ්වෙන් උකහා ගන්න සහ දිනාගන්නේ. මොකද්ද මේ පදාර්ථ විඥානය කියලා කියන්නේ? මේ පදාර්ථ විඥානය කියන්නේ මේ ලෝකයේ ඕගොල්ලෝ දන්න හැම දෙයක්ම මේ ආහාර අනිත් තියෙන දේවල් මේ සියලු දේවල් පරමාණු වලින් අංශ වලින් පදාර්ථ වලින් හැදිලා තියෙන්නේ. ආහාරයක් අපි ගත්තොත් හාල් බත් ගත්තොත් මේකේ මොනතරම් පදාර්ථ තියෙනවද? ඕගොල්ලෝ පෝෂක පදාර්ථ කියලා කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මේ වගේ දේවල්. ඒක මේවේ අංශුම් තියෙනවා. මේවා මනුෂ්‍ය ශරීරේ නැද්ද? මනුෂ්‍යයෙක්ගේ ශරීරයේ මස් තුල මේ දේවල් නැද්ද? තියෙනවා. නමුත් මේ සංඝටක එක්ක අඩු හෝ වැඩි මේ ආදී වශයෙන් වෙනත් සංයෝග සමග ඒක රාශී වෙලා තමයි මස් කියන එක හැදෙන්නේ. මේ මස් කියන දේ එකක් නෙමෙයිනේ. බොහෝ පදාර්ථ එක්කහුවලා මේකට ජලය තියෙනවා මේකට ජීවය කැවෙනවා මේ නිසා තමයි පණ තියෙන මිනිහෙක්. එතකොට මේ මනුස්සයා මලෙන් පස්සේ මොකද වෙන්නේ? මේ ශරීරයේ තියෙන මේ ප්‍රාණය මේ ශෛලවල තියෙන ප්‍රාණය නිරුද්ධ වෙනවා. රුධිර ගමනේ නතර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මස් කුණු වෙන්න පටන් ගන්නවා. මේ මස් කුණු වෙනකොට මොකද කරන්නේ? විවිධ තුන පහ වර්ග යොදනවා. එහෙම නැත්නම් ශීතකරණේ දාලා තියෙනවා. ඇයි මේ මස් කුණු වෙන හින්දා? ඒතර මේ මොකද්ද කරන්නේ? මේ පවතිනා වූ පදාර්ථයන් මැරෙන්නේ නැතුව කුණු වෙන්නේ නැතුව තියාගන්න. විනාශ නොවී වළක්වා ගන්න. ජීවත් වෙලා අපි හිටියොත් එහෙම අපේ ඇඟේ මස් කුණු වෙන්නේ නැහනේ. ඒ මොකද මේවා නිතර ජීවයෙන් පෝෂණයෙන් පිරීලා ශක්තියෙන්
මෙයා ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. නමුත් ඒ ටික ඉවත් වුණ ගමන් මේකේ පදාර්ථයන් වෙනස් වෙනවා. පල් වෙනවා, කුණු වෙනවා, පණුව ගහන්න පටන් ගන්නවා. මේ ඒ නිසා. නමුත් ජීවිතේ ඉන්න කෙනෙක් එහෙම වෙන්නේ නැහැ නේ. මෙන්න මේ රහස අගෝරිවරුන් දන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා ඕනෑම ආහාරයක් මිනි මස් උනත් ඒගොල්ලෝ කැමති ආහාරයක් බවට පරිවර්තනය කරගන්න. එතනදී ආ මොකද්ද කරන්නේ? මස් වල තියෙන මස් කියන පදාර්ථ ටික එයා ඉවත් කරනවා. කළා ඒක තුල තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මෙන්න මේ ආදී දේවල් ටික එකව කළා. එයා කැමති විදිහකට කැමති අපි හිතමු අග්ගල කියලා, එහෙම නැත්නම් බත් කියලා ඒ වගේ දෙයකට පරිවර්තනය කරනවා මම. පදාර්ථ හෝ මාරු කරනවා. මේක ඔයගලන්ට තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. නමුත් මේක තමයි අගෝරිවරයේගේ තියෙන එක් දක්ෂතාවය. මේකට හේතුව මම කියන්නම්. ඇයි මේගොල්ලෝ මේ සොහොන් පොළවල් වල දවසෙන්නේ? සාමාන්‍ය ඕන කෙනෙක් සොහොන මරණය මේ රුධිර මේ ආදී දේවල් දෙඩි බියක් දක්වනවා. ඒ දෙඩි බිය දක්වන නිසාම මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මේවා සම්බන්ධ පිළිකුල් සහගත ලෙස කතා කරන්න. ඇති තේරුමක් නැහැ. නමුත් පිළිකුල් සහගත ලෙස කතා කරනවා. ඒ අතපත ගන්නා වූ යම් කෙනෙක් ඉන්නවනම්, ඒ අසුරු කරන්නා වූ යම් කෙනෙක් ඉන්නවනම්, ඒ අය පිළිකුල් සහගත කොටසක් හැටියට පත් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඕද නැද්ද? ඇත්ත ඒක. එතකොට ඕගොල්ලෝ ගෙවල්වල මස්මලු කන්නේ නැද්ද? කනවනේ. බොහෝ අය කනවා. සමහර ගෙවල් අපි කන්නේ. අපි කන්නේ තුනට කාපු කාලයක් ඇති. රස කර කර කෙල පෙරාගෙන කාපු කාලයක් ඇති. මෙන්න මේකත් එහෙනම් තමුන් ගැන පිළිකුල් සහගත ලෙස හිතන්න ඕන දෙයක්. අපේ අගෝරිවරුන්ගේ දහම තුල මේ කිසිවක් නැහැ. ඒගොල්ලෝ මේ මුළු විශ්වයම දේවල් දකින්නේ පදාර්ථයන් ලෙස. පදාර්ථ සුසංයෝගයක් ලෙස තමයි ඒගොල්ලෝ මේක දකින්නේ. එයාට පුළුවන් එහා කාමරේ තියෙන පුටු මෙහා කාමරයට ගන්න. ඒ කරන එක න්‍යායක් තමයි මේ පදාර්ථ එහා මෙහා කිරීම. ඒ කාමරේ තියෙන පදාර්ථයන් ටික මේ කාමරයට බිත්තිය කරහ හෝ හිලක් කරහ කොයි ප්‍රියුටි සිදුරක් කරහ මේ පැත්තට ඇදලා අරගෙන කොපියක් ගන්නවා වගේ මේ පැත්තෙන් තියෙනවා. මේක තමයි අගෝරිවරුන්ගේ තියෙන ශක්තිය. මේ සොහොන් ආශ්‍රය කරන්නේ මොකද? මේගොල්ලෝ මරණය ජයගෙන. මරණයට බියක් නැහැ. මරණය කියන්නේ ඒගොල්ලන් නිකන් සාමාන්‍ය දෙයක්. සමහර අගෝරි වරුන්ට අගෝරි කාණ්ඩ 21ක් තියෙනවා. මේ 7 වෙනි කාණ්ඩේ 8 වෙනි කාණ්ඩේ පහ කරපු අගෝරි වරයෙකුට පුළුවන් පරකාය ප්‍රවේශයක් කරන්න. කවුරුන් හෝ කෙනෙක් මැරිලා දවසක් වගේ ඇතුළත ඒ මිනිය කුණු වෙලා එහෙම නැත්නම් එයාට පුළුවන් එයාගේ සිරුර අතහැරලා අර සිරුර තුලට රින්ග් ගන්න හැකියාවක් එයාට තියෙනවා. තියලා මේ සිරුර අතාරිනවා. අර සිරුරෙන් ඒ හැඩරුවෙන් තමයි ඊට පස්සේ එයා ජීවත් වෙන්නේ. මේ කෙනෙකුට කියන්න පුළුවන් මේක නිකන් විහිළුවක් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න කියන්න පුළුවන්. එහෙම ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් ඒගොල්ලන්ට නැහැ. නමුත් එවැනි ශාස්ත්‍ර එවැනි හැකියාවන් තියෙන අය මේ ලෝකේ අදටත් ඉන්නවා. මෙන්න මෙවැනි දහම් තමයි මේ අගෝරිවරුන්ගේ තියෙන. ඒතර මේගොල්ලන්ගේ අවසානය කොහෙද? මේ අවසානය මේ පදාර්ථයන් තුළින් මෙයා මේ මුළු විශ්වයම ජය ගන්නවා. මේ පදාර්ථයන් තුළින් ඊට පස්සේ කර්ම මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරීත්වය මේවා තුළට මෙයා අන්තර්ගත වෙලා අන්තිමට මෙයා යන්නේ කොහෙද? මොක්ෂය කියන මාර්ගයට. ඒ පැත්ත අපි කතා නොකර ඉමුකෝ. නමුත් මම මේ හැඳින්වුවේ
අගෝරිවරයෙකුගේ ගමන් මාර්ගය. එම මෙවැනි අය මහා හාස්කම් කරන අය. නමුත් ඉන්නේ වැඩිපුරම සොහොන් පොළවල්වල නැත්තම් තනියෙන්. හේතුව මොකද්ද? අන් අය බිය දක්වන, අන් අය ප්‍රතික්ෂේප කරන, අන් අය පිළිකුල් ලෙස හිතන සියලුම දේ මේගොල්ලන්ට මේ විශ්වයේ තියෙන පදාර්ථයන් පමණයි. මේක ඉතාම සරල දහමක්. නමුත් සාමාන්‍ය මිනිසුන් පුරුදු වෙලා තියෙන ගඳ නම් ඒක නරකයි. සොහොන නම් එතන නරකයි. අරක නම් මිනියට නම් ඒක හොඳ නැහැ. මට ඒක තව දෙයක් කියන්න තියෙනවා. දැන් ධාතුන් වහන්සේලා කියලා රහතුන් වහන්සේලාගේ ධාතු කියනවා. බුදුන් වහන්සේගේ ධාතු කියන මේව මොනවද? මේ අජීවී කොටස් නෙමේද? මේ මල කොටස් නෙමේද මේවා? එතකොට ඔබ ඒකට බියක් දක්වන්නේ නැත්තේ? නැ කවුරු කෙනෙක්ගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ධාතු නැ පුච්චලා සොහොන් කළා මොනව හරි කළා ලැබෙන්නා වූ ධාතු. මේ මනුෂ්‍ය කොටස් නෙමේද? එතකොට කෙනෙකුට තරකයක් ගෙන්න පුළුවන්. බුදු උදු කෙනෙක්නේ, බුදුහාමුදුරුවනේ, නැතන් කියනවා රහත් කෙනෙක්නේ. ඒකනේ රහත් වුණත් මොකක් වුණත් මනුෂ්‍ය ශරීරය නෙමෙයි තිබිලා තියෙන්නේ. මනුෂ්‍ය ශරීරය තිබිලා තියෙන්නේ ඒක කොටස් තමයි මේ තියෙන්නේ. එතකොට ඔබ ඒකට ඒ විදිහට සලකණ්ඩයි, සාමාන්‍ය මිනිහෙක්ගේ දෙයකට අර විදිහට සලකණ්ඩයි තියෙන හේතුව මොකද්ද? බලයෙහි තියෙන වෙනසනේ. බලෙහි තියෙන වෙනස, ශක්තියෙහි ඇත්තව වෙනස. ඒතර සාමාන්‍ය මිනිස්සෙක්ගේ අස්ති කොටසකුයි රහතන් වහන්සේගේ හෝ කෙනෙක්ගේ අස්ති කොටසකුයි අතර ඕගොල්ලෝ වෙනසක් දකිනවා, වෙනසක් කරනවා. මොකටද මේ වෙනස කරන්නේ? බලය සහ ශක්තිය. එහෙම නැත්නම් ශීලවන්ත භාවය. මෙහෙම ඉඳපු ශරීරයක ඉඳලා මේකෙන් ශුන්‍ය වුණා, මේක පවිත්‍රයි කියලා ඕගොල්ලෝ හිතනවා නේ. ඒ විදිහටම අගෝරුවරයෙකුත් හිතනවා, අගෝරුවරයෙකුත් ඒක හිතනවා. ඕගොල්ලෝ හිතන්නේ මේ ධාතු අහවල් කෙනාගේ, මෙයා මෙච්චර බණ පිරිත් කියලා මේව කරලා තිනවා, කටේ වැදිලා දත්වල වැදිලා ගිහින් තිනවා, ඒකින්ද මේක බලු මේ අහවල් හකු කෑල්ල, මේ අහවල් පොනිටි කෑල්ල, මේ මේ කෙස් ටික, මේ මේක, මේ මේවට ලොකු තනක් දෙනවා. මේ දෙන්නේ මොකද්ද? මේ ශීලාදී බව, නැත්තම් මේ රහත් භාවය ලැබුවා, මෙන්න මෙහෙම වුණා, මෙන්න මේක තමයි මේ සලකන්නේ. ඒතර ඒවත් පූජනීයයි කියලා තමයි ඒකට පුද සත්කාර කරන්නේ. ඒ දහමම තමයි අගෝරිවරයෙකුත් කරන්නේ. එයා මොකද්ද කරන්නේ? මිනි ඇටකටුවක් අතේ තියාගෙන, මිනි හිස් කබලක් එයා අතේ තියාගෙන මොකද්ද කරන්නේ? මේ ලෝකෙහි පවත්නා වූ නිස්සාර භාවය, මේ ලෝකෙහි පවත්නා වූ ශුන්‍ය භාවය, මේ ලෝකෙහි සත්වයාගේ තුල තියෙනා වූ පදාර්ථයන්, මනුෂ්‍ය වූ සියලුම දෙනාගේ තියන්නා වූ පදාර්ථයන් තමයි මිනියට. හැමෝම මැරිලා යන්නේ සොහනට. අගෝරිවරේ එතනදී ගැඹුරු දහමක් මේ විශ්යෙන් උකහා ගන්නවා. ඒක ඊටාම බලවත් දහමක්. යම් කෙනෙක් මේ දහම ඉගෙන ගන්නවද, අවබෝධ කරගන්නවද, එයාට මේ ලෝකෙ කිසිදු බියක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකෙ මිනිසුන්ගේ ප්‍රධාන බිය මොකද්ද? මරණ බිය. මරණ බිය ඉක්මවා ගියා නම් ඔහු ඔහුට තවදුරටත් භීතියක් ඇත්තේ නැහැ. ඒ භීතියක් නැත්තම් මොකද්ද වෙන්නේ? එයාගේ මනස විවර වෙනවා. සහම්පලේ භාවනා කරනවා. නැත්තම් වෙන ශුන්‍ය
ස්ථානික භාවනා කරනවා. ඔබ භාවනා කරනකොට කොටියක් එහා පැත්තේ ඉඳන් ගල ගොරවන. මොකද වෙන්නේ? මර බිහිති ඇති වෙනවා. ඨග් ගල භාවනාව අතුරතන ගිරව නේද? ගිරව තමයි. කොටියද? ආ තමන් තනි චේතනාව මොකද්ද? ඒක. අගෝරි වරේකට මේකෙයිද? එයාට එන්නේ. ඒ මොකද? එයා ජීවත් වෙන්නද දන්නෝ, මැරෙන්නද දන්නෝ. එතකොට ඒ තුලින් එයා ගොඩනගාගත් අවබෝධය තුලින්, ගොඩනගාගත් ඒ ශක්තිය තුලින් එයා දන්නෝ අනුතර වලක්ක ගන්න. එයාවට එයා රකවලක් යොදාගෙන ඉවරයි. ඒකම මේ විශ්වයේ තියෙන න්‍යායන්, මේ විශ්වයේ තියෙන පදාර්ථයන් තියනව යම් යම් ශක්තියින්, කර්ම ශක්තියින් කිසිම දෙයක් මේ කෙනාට බලපාන්නේ නැහැ. ඒ බල නොපාන විදිහට එයා ශක්තියින් ගොඩ නගාගෙන යනවා. එහෙම එයා මරුණයි කියලා එයාටදී බයකුත් නැහැ. ඒක එයාට සාමාන්‍ය සමුගැනීමක් විතරයි. එහෙම වෙන්නේ නැහැ. අගෝරි දහම් වඩාගෙන යනකොට අගෝරි කාණ්ඩවල හතරවෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ පන්නනනම් එයාව නසන්න බෑ. එයාගේ කර්මය ක්ෂය වෙලා මරුණා එයාට පුළුවන් නොමෙරි ඉන්න විදිහට එයා කැමති නම් වෙනත් ශරීරයකට මාරු වෙන්න හෝ ඒ ශරීරෙම කල් තියාගන්න හෝ තවත් ක්‍රමවේද ඒගොල්ලන් සතුව තියෙනවා. මේ ක්‍රමවේද තුළ මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ ඉන්නේ මොකද? මේ අගෝරිවල තිබෙනා වූ 21 කොටසම පරිපූර්ණත්වයටපත් වෙලා මොක්ෂය කරා ගමන් කරන්න. මේක තමයි සරලම කතාව. මේ අගෝරිවරුන් එතකොට මේ නපුරම ඇසුරු කරන්නේ මොකද කියලා කෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නපුරම ඇසුරු කරන්නේ ලෝකයේ මිනිස්සු දරුණුයි කියලා හිතන, ලෝකයේ මිනිස්සු විසයි කියලා කියන, ලෝකයේ මිනිස්සු පිළිකුල් සහගතයි කියන, ලෝකයේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන කලු කියන බල සියලුම දේවල් එක්ක තමයි මේ අගෝරිවරුන් ඉන්නේ. ඇයි මේ ඉන්නේ? ඇයි මේ ඉන්නේ? ඒ බලත් එක්ක හුවෙන්නද? නැහැ. මේ ගොල්ලෝ තමයි ඒ බලයන් නිසි ලෙස ප්‍රයෝජනට ගන්න අය. එක දෙයක් කිහිප ආකාරයකට අර්ථකථනය කරන්න පුළුවන්. එක් ඉලක්කයකට යන්න මාර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. එක මාර්ගයක් විතරක් නෙමෙයි. අපි අනුරාධපුරයට යනවා නම් අපිට අනුරාධපුරයට යන්න පාරවල් 3-4ක් තියෙනවා. එක පාරක් නෙමෙයි. යන්න ක්‍රමත් බොහොමයක් තියෙනවා. බයිසිකලෙන් යන්න පුළුවන්, පයින් යන්න පුළුවන්, වාහන වලින් යන්න පුළුවන්, උඩින් යන්න පුළුවන්. ඒක නිසා මේ එක ක්‍රමයයි තියෙන්නේ. අනික් ක්‍රම වැරදි කියලා කියන්න බෑ. බුදුදහම තුල මරණානුස්සති භාවනාව තියෙනවා. පිළිකුල් භාවනාව තියෙනවා. වේදනානුපස්සන භාවනාව තියෙනවා. අගෝරි දහම් තුල මේවා නැද්ද? අගෝරි දහමෙත් තියෙන මේකම තමයි. ඒතකොට මේක හුඟක් සීලවන්තයි කියලා පෙන්වන, ධර්මානුකූලයි කියලා පෙන්වන අය මරණානුස්සතිය වඩනවා. වඩනවා. මේකේ ඔබ වෙනස දකින්නේ බුදුදහම තුළ ඉන්න කෙනා චීවරයක් දරාගෙන හෝ සුදු වස්ත්‍ර දරාගෙන නාල කළා ඉසරවුල් බාලා පිළිවෙලකට ඉඳගෙන
ඒ වෙනුවෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය එතකොට තමන්ගේ පෙනුම රැවුල කැපිලි ඉසකෙස් බෑවිලි මේ ඔක්කොම කළා භාවනා කරන එකයි අගෝරිවරේ මේ නිස්සාර කය දෙලි රැවුල් බාන්නේ නැතුව සූඳ විලවුන් ගන්න නැතුව ඔළුව පීරන්න නැතුව අහුවෙච්ච රිදි කඩක් අරගෙන නැත්තම් සොහොනේ තියෙන රිදි කඩක් ගසලා අරගෙන ඒක ඇඳගෙන ධ්‍යාන වැඩිමයි මේ දෙකේ වෙනස දැකලාද අගෝරින්ට චෝදනා කරන්නේ අගෝරිවරයාගේ මේ පිරිසිදුකම නැහැයි කියලාද කියන්නේ තර මරණානුසතිය වඩන භික්ෂු හෝ ඒ උපාසකයා එයාගේ කටයුතු වලට කොච්චර කාලයක් යොදවනවද ඇඳුම් හොදගන්න කොණ්ඩ රවුල් කපන්න කන්නඩියෙන් හැඩ බලන්න මේ මරණානුසතිය වඩන කෙනෙක් නැත්නම් වේදනානුපස්සනාව වඩන කෙනෙක් අගෝරිවරේ මේවට කාලය යොමු කරනවද නැහැ මූණකට හොදන නාන්නේව කරනවා නමුත් රවුල් බාන්නේ කොණ්ඩ කපන්නේ මේ දේවල් වලට කාලය ගත කරන්නේ නැහැ මොකද ඒක නිස්සාර බවය දන්න නිසා ඒතර මේක නිස්සාර බව දන්න බෞද්ධය තමන්ගේ දේවල් පිරිසිදු කරගෙන කොණ්ඩ රවුල් කපාගෙන මරණ අනුස්සතියක් වඩනවා වේදනානුපස්සනාවක් වඩනවා පිළිකුල් භාවනාවක් වඩනවා එතකොට ඔබ පිළිකුල් කියලා ඔබේම ශරීරය පිළිකුල් කරගන්නවා. එතකොට අගෝරිවරයෙක් ඔහුගේ පිළිකුල් භාවනාව වඩන්නේ නැද්ද? අනිත්‍ය මෙනෙහි කරන්නේ නැද්ද? මිනී කටුවක් ඔළුවක් අත තියාගෙන ඔබට වඩා ඉදිරියෙන් නැද්ද ඔහු? ඔබට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඔවුන් මරණානුස්සතිය ඉහෙලින් ඉන්නෝ. පිළිකුල් භාවනාවේ ඉහෙලිනුත් ඉන්නෝ. වේදනානුපස්සනාව ඉහෙලනුත් ඉන්නවා. නමුත් පිරිසිදුවවත් කොණ්ඩ රවුල් කපලා පිළිවෙලකට ඉඳගෙන ලෝකෙට පේන්න නම් නෙමෙයි. ඍජුව තමන්ගේ දහම ඉඳගෙන ඇත්තරම බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ භික්ෂූන්ට සොහොනේ විසකරවපු මිනිඔතල දාපු රිදි කඩ ගන්න කියලා. එතකොට මේ බුදුන් වහන්සේගේ දර්ශනය හරියාකාරව ගෙනියන්නේ අගෝරිවරයෙක්ද නැත්නම් බෞද්ධ ආගමික ඔබද කවුද ගෙනියන්නේ මේක මේ බුදුන් වහන්සේ දේශනා කරත් මහදවියන් අගෝරි දහම දේශනා කරත් හමාතාව දේශනා කරත් ටිකුම්බිලා දේවී දේශනා කරත් මේ යන්නා වූ මාර්ගයනේ එකයිනේ කියලා තියෙන්නේ අනුරාධපුරයට යනවා නම් ඔබ යන පාර නෙමෙයි මේගොල්ලෝ වෙනත් පාරකින් යනවා. නමුත් මේ හැමදේම සමගාමීනේ. මේ එකකට එකක් නොගැලපීම් නැහැ මේවයි. මේ හැමදේකම එකිනෙත් එකක් ගැලපීම් තියෙනවා. මේවා ගැන ගැඹුරින් හිතලා බලන්න. ඔබ හිතන් ඉන්න විදිහට අගෝරිවරු මිනි ඔළුවක් අතින් අරගෙන සොහොන් පොළවල් නගලා සොහොනේ තියෙන ඇඳුම් ඇඳගෙන මේ අනුන්ට හුනියම් කරන්න යනවා නෙමෙයි. අනුන්ට හුනියම් කර කර ඉන්නවා නම් දේවල් කරනවා නම් ඔහොම ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ. එනද හුනියම් කරා වැඩේ කරා ගෙදර ඇවිල්ලා කලිසම් සූට් ගහන් ඉඳි පරිය. එහෙම කරනවද? ඉතින් ඇයි මෙච්චර කල් මේගොල්ලෝ මේ වෘත සමාදන් වෙලා ඉන්නේ? මේක දැන්වත් තේරුම් ගන්න. දැන්වත් මේක වටහා ගන්න. මේ අගෝරිවරුයි බුදුන් වහන්සේ දේශනා කරපු යම් පිළිකුල් භාවනාවන් මරණානුසතියනෝ නම් මේ සියල්ල එකම දිශාවකට ගමන් ගන්න එකකට එකක් ළඟට වෙලා තියෙන සරල රේඛාවක සමාන්තරව ගමන් ගන්න මාර්ගයන් කියන එක. ඒ බලයන් නිසි ලෙස ප්‍රයෝජනට ගන්නයි. සාමාන්‍යයෙන් කෙනෙක් කිව්වොත් එහෙම අසෝචි ගොඩක් තියෙනවනේ. දැන් මේ අසෝචි ගොඩ මිනිස්සුන්ට අප්‍රියයිනේ.
මේක රසවත් කොටසක් නැද්ද? ඉන්නවනේ. පණුව ඉන්නවා හිටපුවාම ඔය බල්ලෝ කනවා. රස නැත්තම් ඔය කයිද ඒක? ඒ බල්ලා කන්නේ එක මොකක් හරි රසටද? නැහැ. මුට යම්කිසි ඖෂධයක් හරි මොකක් හරි හේතුවක් මත තමයි ඒකයි කන්නේ. නමුත් ඒක දිහා බලන් ඉන්න මිනිස්සු අපෝ අපිව කන්නේ ජාත් ජරාව ඊයා. මේතකොට මේ මිනිස්සු තම සීමාවට කොටු වෙලා ඉන්නේ. මිනිසුන් ශීලවන්ත වෙනවා කියන්නේ මේ සීමාවට කොටු වීම නෙමෙයි. කවදාවත් මේක තමන්ගේ ආගම තුල ඉඳගෙන මේ විශ්වය ගවේෂණය කරන්න දෙන්න එපා කියලා මං හැමදාම කියන්නේ ඔන්න ඔය හේතු කාරණා නිසා. තමන් අදහන්නා වූ වැදහිල්ලක් තියෙනවනම් ආගමක් තියෙනවනම් ඒක ඔළුවේ දාගෙන මේක අවබෝධ කරගන්න බෑ. මොකද විශේෂයෙන්ම ශුන්‍යතා දහමක් ඔළුවේ දාගෙන ඉන්න කෙනෙක් කවදාවත් විශ්ව ගවේෂණයට එන්න එපා. මොකද ඒක වැඩක් නැහැ, නිෂ්ඵලයි. හින්දු දහමක් හෝ වෙනත් දහමක් අදහනවනම් ඒ දහම් තියෙනයි මේකට ආවට කමන්නේ. නැත්තම් මේව හිතන්නේ යන්න එපා. මොකද ඔබ යන්නේ නිර්වාණ මාර්ගේ නම් ශුන්‍යත්වයට යන මාර්ගේ නම් දෙයිනේ කියලා කියන්නේ. ආය ආපහු හැරෙන්න, අනිත්‍යුන්ට බයින්ද, අනිත්‍යුන්ට දොස් කියන්න මේව කරන්න යන්න එපා. ඒකෙන් වෙන්න ඔබටම හානියක්. අන්නයි විවේචනය කරන්න තු ඔබ ශුන්‍යත්වයේ ඔබ අරගෙන පෙන්නන්න. නැත්තම් අරගෙන දෙයිනේ කියලා තොලොංජියලා යන්න. අපිට කියන්න ඕනෙත් නැහැ. ඔහොම යන්න. කමන්නේ. නමුත් මේවට ඇවිල්ලා ගැටුම් ඇති කරගන්නත් එපා. මේවා ගැන හිතන්න ගිහිල්ලා මොලේ වාර ෂෝට් කරගන්නත් එපා. මොකද මේක ඕගලන්ට කවදාවත් තේරෙන්නේ නැහැ. අවබෝධයක් එන්නේ අවබෝධ කරගන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද මේ ශුන්‍යත්වයට යෑම බෝසත් මාර්ගය හා සමානයි. බෝසත් දහම් තියෙනවනම් අවලෝකිතේශ්වර බෝසත් දහම්, නාත, මෛත්‍රී මේ ආදී බෝසත් දහම් තියෙනවනම් මේ සියල්ලම මේ අගෝරි ක්‍රම හා එක ළඟින් යන්නේවා. එක ළඟින් යන්නේ කවුරුත් ඒක හිතන්නේ නැහැ. නමුත් ඇත්ත ඒක. ඔබ හොඳට බෝසත් දහම් අධ්‍යයනය කරලා බලන්න, මේ අගෝරි දහමත් අධ්‍යයනය කරලා බලන්න, මේ දෙකම එක ළඟ එක රූලේ එක පාර යන්නේ. එකක් කළු පාටයි අනික සුදු පාටයි. හැබැයි මේ දෙකම යන්නේ එකම තැනට. මේ ලෝකේ බල සහ ප්‍රතිබල කියලා දෙකක් තියෙනවා. බල සුදු, ප්‍රතිබල කළු. ඒක කවුරුන් හෝ කෙනෙක් කියනවනම් දැන් අපි දවල් කාලේ රාත්‍රී කාලේ. ඒක කවුරුන් හෝ කෙනෙක් කියනවනම් රාත්‍රී කාලේ හොඳ නැහැ දවල් හොඳයි කියලා ඔය පිළිගන්නවද? කවුරු කයි කෙනෙක් කිව්වොත් රාත්‍රී කාලේ හොඳයි දවල් කාලේ හොඳ නැහැ කියලා ඔය පිළිගන්නවද? නැහැ. මේ එක් එක් අයට එක් එක් කොටස් වලට සුදුසු වූ මාර්ග සහ සුදුසු වූ කාල සීමාවන් තමයි මේවා. වැස්ස හැමෝටම හොඳයි කියනවද? පායන එක හැමෝම හොඳයි කියනවද? නැහැ. එහෙනම් මේ ලෝකේ හැමෝන්ටම හොඳ දේවල් නැහැ. තමන්ට සුදුසු දේ තමන් තෝරා ගැනීමයි තියෙන්නේ. මෙන්න මේක තෝරා නොගැනීම නිසා තමයි අනිත්‍ය උන්ට පයින් ගහලා, උන්ට කෙල ගහලා, උන්ට නිගා කරලා, තෝපි අගෝරියෝ, තෝපි පෙරේතයෝ, අපි දෙයියෝ, අපි බෝසත් මාර්ගයන්යෝ, අපි මේක මේ නටා ගන්න මෙන්න මේක හින්දා. මේ කුලල් කා ගන්න ප්‍රති. එහෙන් වෙන්නේ මොකද්ද? තමන් යන්නා වූ මාර්ගයට තමන් විසින්ම බාධා ලියදා ගන්නවා. ඒ ඉතින් හදිදී මේ නිර්වාණ මාර්ගේ යනවා කිව්ව එකෙක්, නැත්නම් මේ බෝසත් දහම් තුල යනවා කිව්ව එකෙක්, මේ කොහෙවත් ඉන්න එකෙක් ඒ උන් එක ටිකක් පරිලනවා. ඒතකොට තමන් හිතන කෙලෙ කෙලස් තියෙන්නේ. තමන් හිතන කෙලස් තියෙන්නේ. ඒ කෙලස් තියෙන නිසා තමයි අනිත් මිනිහට දොස් කියන්නේ. විශ්වය ගැන අවබෝධයක් නැහැ.
කවුරු හරි කිව්ව දේවල් ටිකක් ඔළුවේ දාගෙන මම තරම් කෙලිකාරයෙකු තවත් නැත කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙවැනි අයගෙන හරියන් කම්පාවයි. මොකද මේගොල්ලෝ කවදාවත් මේ විශ්වයේ තියෙන සත්‍යදා දහමක් ගැන දන්නේ නැහැ. දැනගන්න ඕමනාවකුත් නැහැ. එකම දේ ලෝකේ නැත්නම් රටේ ප්‍රසිද්ධ වුණ මිනිසුන් හොඳයි කියන මිනිසුන් වැඳුම් පිදුම් කරන මිනිසුන් අන්ධ භක්තිකයෙන් මෙන් දුවන යම් දහම් පිළිබඳ පිටිපස්සෙන් දුවන ශාස්ත්‍රෝරයා තා කීවදීම කරන ශාස්ත්‍රෝරුන්ගේ වචනටත් ඔබට ගිහිල්ලා මූණිච්චාවට ලෝකමාන්‍ය දේවල් කළා මම හරි සිල්වන්තයි කියලා සුදුරිදි පොරෝගෙන ඉන්න මෙන්න මෙවැනි කොටස් තමා මේ අනුන්ගේ දෝෂයන් දකින්නේ. කවදාවත් මේ අගෞරවවරුන්වත් ඒ ශේෂ්ත්‍ර කරන්න වෙනත් කිසිම දහමකට ඒගොලු නිගා කරන්නේ නැහැ. ඒවයි අඩුපාඩු හොයන්න යන්නේ නැහැ. ඒවයි වැරදි. මේවට පැටලෙන්නේ කවුද? මේ ශුන්‍යත්වේ යනෝ, සෝවාන් වෙනෝ, අනාගාමී වෙනෝ, රහත් වෙනෝ, මං ඇවිදිනකොට නිලුම් මල් පිපෙනවා කියන જાති අය තමයි අනිත්‍යවුන්ට දොස් කියන්නේ. ඇත්තද බොරුද? ඕකනේ එන්නේ. දේව දහන්න දහන ඇවිල්ලා අනිත්‍යට දොස් කියනවද? නැහැ. මේක කරන්න මෙන්න මේ එක්තරා සීමිත දහමක ඉන්න පිරිසක්. ඒ දහම තුළ වර්ණවත් වෙච්ච පිරිසක්. මොකද එවැනි ශීලවන්තයෙන් ඉන්නව නම් බුදුන් වහන්සේ කාලෙත් එහෙම හිටියා. එයාට නොඑක් තාඩන පීඩන මිනිස්සු කරා ඒගොල්ල වචනයක්වත් කිව්වේ නැහැ. අද කාලේ තාඩන පීඩන කරන්න ඕනේ නිකන් මොකක් හරි කිව්වා නම් එහෙම රෙද්ද කරට අරගෙන ඉන්නේ. මේ මාර්ගඵලවල යනවයි කියන ශුන්‍යත්වයට කරා යනවයි කියන අතරම් කුපිත වෙන්නා වූ පිරිසක් මම නම් තවත් දැකලා නැහැ. එවට එක එක වටින් ගෝතා ගන්න පුළුවන් කතන්දර කියා ගන්න ඕන. නමුත් ඒ කිසි දෙයක් ඒ ශාස්ත්‍රෝරයාගේ දහමට අදාළ නැත්තම් අදාළම නැහැ. මොකද යම් කිසි ශාස්ත්‍රෝරයාගේ වචනයක් තියෙනවා නම් ඒක සියලු කාලයටම වළංගුයි. මොකද ශාස්ත්‍රෝරයා ඉන්න කාලෙට එකකුයි, රජ කාලෙට එකකුයි, ශාස්ත්‍රෝරයා නැති කාලෙට එකකුයි, ජනාධිපතිලා ඉන්න කාලෙට එකකුයි, 2000 වර්ෂයේ එකකුයි, එහෙම කියලා එකක් නැහැ. ශාස්ත්‍රෝරයාගේ වචනයක් තියෙනවා නම් දහමක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රෝරයාගේ නීති රීති තියෙනවා නම් විනය මාලාවක් තියෙනවා නම් ඒ විනය මාලාව එම ශාස්ත්‍රෝරයාගේ දහම ලෝ පවතින අතුරු මිනිසුන් පිළිගන්න අතුරු ඒ විනය මාලාව ඒ අනුවමයි බලාත්මක වෙන්නේ. ඒ විනය මාලාව යම් කිසි වෙනසක් කරනවා නම් එම ශාස්ත්‍රුන් වහන්සේ විසින්ම හෝ එම ශාස්ත්‍රු භාවය ලබන්නා වූ ඊළඟ ශාස්ත්‍රෝරයා විසින් නිවැරදි කරන හැර වෙන කිසිම කෙනෙකුට ඒක සංශෝධන කරන්න බෑ. ඉතින් මේ අගෝරි කියන කොටස් පිළිබඳවත් මේ අය ගැඹුරු දහම් තියෙනවා, විවිධ ශිල්ප ක්‍රම තියෙනවා. මේක කොටස් දෙකකට බෙදලා මං කලින් කිව්වා මේක අගෝරි කියන මේ කොටස මහදේවියන්ගේ ශිව කියන ශක්තියේ ප්‍රධානතම මූලයක්. ඒකම මේ ලෝකෙට අනිත් පැත්තෙන් අගෝරි ක්‍රම හඳුන්වා දුන්නේ නිකුම්බිලා මෑණියන් විසින්. ତොර මහදෙවියන්ගේ අගෝරි කොටසක් මේ විශ්වයට දායාද වෙලා තියෙනවා. නිකුම්බිලා මෑණියන්ගේ අගෝරි කොටසක් මේ විශ්වයට දායාද වෙලා තියෙනවා. මාතා විසින් අගෝරි කොටසක් විශ්වයට දායාද කරලා තියෙන මහදේවි හා සමගාමීව ඒකේ මූලිකත්වය දරන්නේ භගවති මෑණියන්. එහෙම නැත්නම් භගවති මෑණියන්ටත් ඉහිලින් ගත්තොත් ඔබලා බෝධිසත්ව කියන තාරාදවගෙන ඉන්නේ. ඒකේ ඔබලා අහලද ශ්මාසන තාරා සොහනේ වසන්නා වූ තාරාවන්. මේ තාරා දෙවඟනගේ ස්වරූප දෙකක් තියෙනවා.
හොඳට හොයලා බලන්න. ආවට ගියාට කට කැඩිච්ච කතා කියන්නේ නෑ. මේ හොඳට හොයලා බලන්න. ශ්මාසන තාරා කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? අනිතින් කියන්නේ නැහැයි. නැතිනම් ඔබ ටිබෙට් දහම තුල හොයලා බලන්න. මේ රටට අහිමි කළ ස්වර්ණමය ශාස්ත්‍ර කොටස්. මේ ටිබෙටේ අදට ඒ විදිහටම ඒ බලයෙන් පරිපූර්ණ තියෙනවා. මේ ටිබෙට් එකේ හිටිය ප්‍රසිද්ධ ලාමාවරු ප්‍රසිද්ධ යෝගීවරු නරෝප මිලාරප මේ আদি යෝගී නිකායන් එහෙම නැත්නම් පරපුරවන් පරපුරවල් හිටියා. මේ මේ අය මේ තාරා දෙවඟන තමයි ඉහෙලින්ම අදහන්නේ. එතකොට අවලෝකිතේශ්වර බෝධිසත්වයෙක් නම් අවලෝකිතේශ්වරගේ ස්ත්‍රී භාවය තාරා දෙවඟන නම් එතන ප්‍රශ්නයක් නෙමෙයිද? ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක් නේ. ඒ ස්මාසන තාරා කියලා ගත්තා. ඒතර මේ ස්මාසන තාරා කියන්නේ තාරා දෙවඟනගේ තියෙන දෙවෙනි අවතාරය. දෙවෙනි එක පළුවක්. සුභ සහ අසුභ කියන එක. සාමාන්‍ය මිනිස්සු කියන්නේ සුභ අසුභ. එහෙම දෙයක් නැහැ. එතකොට මේ තාරා දෙවඟන ස්මාසන තාරා කියලා බලෙන්න කුට් කරනවා. ඒක භගවති මෑනියන්ට එනවා. භගවති මෑනියගෙන් අගෝර කොටස් වලට එකහුව වෙනවා. මහදේවියන්ගේ ශිව කියන අවතාරය ශිවගෙන් ඒක දෙකට බෙදෙනවා. ඒක දෙකට බෙදෙන එක තමයි කෙලින්ම අගෝර කොටස් වලට යන්නේ. එතකොට මෙහෙම වෙනවා නම් ඔබලා හිතන මේ අගෝරි වරුන් මිලේච්ඡ කොට්ටාශයක්ද? කරපු එක මිලේච්ඡ වැඩක් පුළුවන් නම් කවුරු හරි කියන්නු. ඔකල කවුරු හරි කෙනෙක් ඉන්නවනො පාලින් කමෙන්ට් එකක් දාන්න මේ කරපු මිලේච්ඡ වැඩක් කියලා. ඉතිහාසයේ කවරි අහලා තියෙනවද? එහෙම කියන්න දෙයක් නැහැ. ඒතර මේ දොස් කියලා තියෙන්නේ මොකද? මිලේච්ඡ කියලා තියෙන්නේ මොකද? මේගොල්ලන්ව කොන් කළා තියෙන්නේ මොකද? මේ අපේ රටේ ඉන්නේ මේ සුළුතර පිරිසක් විසින් විතරයි. ඉන්දියාවේ මේ සාධුවරුන්ට මේ අගෝරි නිකායකින්ට මොන සැලකිල්ලක් තියෙනවද කියලා ඔය ඉන්ටර්නෙට් වල එහෙම හොයලා බලන්න. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් මේ ඒවා මොනවද කියන්නේ මිත්‍යා. මිත්‍යාවෙන් මිනිසුන්ව බය කරගෙන ඉන්නවා. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන අයට එහෙම කියා ගන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ විමසපු අය සහ යමක් ගවේෂණය කරන අයට හිතන්න බොහෝ දේවල් මේක තුල තියෙනවා. මම කතා කරන්නේ එහෙම අයට. අනිත් අයගේ මට වැඩක් නැහැ. ඔයගොලු දෙයියනේ කියලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් රහත් ගිහිල්ලා නිවන් මාර්ගයට යන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ පැත්තට යන ගමන් මේ ඔළුව දාන්න එපා. දැම්මත් තමන්ගේ සීලය කැඩෙනවා. අනුන්ගේ උපදෝ කරන නිකන් ප්‍රශ්න ඇති කරගෙන ඇඟේ ලේ ටික කෝප කරගෙන එහෙම කරන්න ඕනේ නෑනේ. නේ? ඉතින් ඔයගොල්ලෝ මේ පැත්තට හිහිම සුරුස් කරලා ඇදලා යන්න. ඒතර අනිත් මිනිස්සුන්ට කැමති නම් ඒගොල්ලන්ගේ පැත්තේ මේ දෙයක් හදාගෙන ඒගොල්ලෝ මොක්ෂ මාර්ගයට ගිහින් මොක්ෂ මාර්ගයෙන් සිග්නල් එක දාලා නිර්වාණ පත්‍රයේ ගොල්ලොන්ට යනවා නම් එහෙම යන්න පුළුවන්. නැත්නම් ඒක ලෝ යන දිහා කයයි. නැත්නම් මේගොල්ලෝ මිලේච්චෝ බවට පත් වෙයි. ඒක ඉතින් ඕගලන්ට අදාළ දෙයක් නෙමෙයි. මෙන්න මේ තාරා දෙවඟනගේ මෙවැනි දේවල් තියෙන්න පුළුවන්ද? මේ ශ්මාසන කියන කොටසක් තියෙන්න පුළුවන්ද? මේක ඉතාම වැදගත් දෙයක්. මේ සම්බන්ධව අන්තර්ජාලයේ සහ පොත්පත් වලින් දන්න කියන තැන් වලින් මේ ගැන විමර්ශනයක් කරලා බලන්න.
හැබැයි කියන්න එපා ඒ ශ්මාසන තාරා කියන්නේ මේ තාරා දෙවඳන නෙමේ වෙන කෙනෙක් ඒවනම් කියන්න එපා මොකද මේ ලෝකේ තාරලා දෙන්නෙක් නැහැ මොකද තාරා දෙවඳනලා එක්කෙනා ඉන්නේ ඒක කවුරුත් දන්නවනේ ඒ නමින් වෙන කවුරුත් නැහැ මෙතන මේ තාරා බෝධිසත්වරියගේ බෙදන්නා වූ එක් අර්ධයක් තමයි මේ ශ්මාසන තාරා කියලා කියන්නේ මේ ශ්මාසන තාරා සහ මේ කියනා වූ බෝධිසත්ව තාරා තම ටිබෙට් එකේ සහ අවලෝකිතේශ්වර දහම් තුල බෝසත් දහම් තුල ප්‍රචාරය වෙලා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. එතකොට මේ තාරා දෙවගෙන කියනවා බෝසත් පැත්තෙන් යන්නා වූ සුදු ආලෝකයේ පැත්තෙන් මේකට යන්න පුළුවන් අගෝරි පැත්තෙන් යන්නා වූ මේ ටිබෙට් වරුන් අධහන මිලාරපා නරෝපා මාපා මේ වගේ යෝගිවරුන් ටිබෙට් ලාමාවරුන් අධහගෙන යන්නා වූ මේ ඒ පැත්තෙන් යන්න පුළුවන් ඒක තමයි තාරා දෙවඟන දෙන පණිවිඩය කවුරුරි මේක නෑ කියනවනම් නෑ කියලා හිතාගන්න එහෙම තමයි කියලා පිළිගන්න ඕගලන්ට සාක්ෂි තියෙනවනම් ඒකත් පිළිගන්න එතකොට යම් කෙනෙක් කියනවනම් මම බෝසත් මාර්ගය තුල යනවායි කියලා වෙන්න ඇති. හැබැයි ඔබ යන්නේ ඔබ මේ පිළිකුල් කරපු තාරා දෙවඟනගේ නාල දෙකේ එක නාලක මේ නාල දෙකම එකට තියෙන කළු සුදුයි. එතකොට ඔබ ඒ සුදු නාලේ යන ගමන් කළු නාලේ ඉන්නුන්ට කෝචක් කරනවා. ඕකෝන් හිරිකේත ඕකෝන් අගෝරි මෙහෙමයි මෙහෙමයි ඔබට සුදු නාලේ ගමන මාර්ගය යන්න හම්බ වේද බලන්න යන්න එකම අම්මා කෙනෙක්ගේ කුසෙන් බිහිවන නියුන් දරුවන් වගේ තමයි මේ කියන බෝසත් ධම ඒකෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ව ලොවට දෙන පණිවිඩය මොකද්ද මේ වසද්ධම් තුලනොත් ඔබට මෝක්ෂ නැත්තම් නිර්වාණය කරා යන්නට පුළුවන් මේ මාර්ගයේ හරහත් මේ ටික අවබෝධ කරගෙන ඔබට යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ බෝසත් වහන්සේ බෝසතන් වහන්සේ තාරා දෙවඟනයි දෙන්න ඒක කියද්දි මේ යන වාහෙලා කියන වෙනම කතාවක් යන්නේ වෙනම කතාවක් තමයි කියන්නේ. එතකොට මේ ඉන්න අගෝරින්ද යම් කිසි පාපයක් හෝ අන්නයට කෙලගැසීමක් හෝ සිද්දෝෂ කර ගැනීමක් කරන මේ ඉන්න අගෝරින්ද නැත්නම් අපි බෝසත් අපේ බුදුරැස් හිදන කියලා කෑ ගහන මේ හිකනල්ලු ටිකද කියන එක ඔබ තීරණය කරන්න.